දකුණු පළාතේ අධිකරණයක සේවයේ නියුතු දිසා විනිසුරුවරයෙකු සිය බිරිඳ සමග ඇගේ සහෝදරයෙකු වන උපපොලිස් පරීක්ෂකවරයෙකුගේ නිවසකට පසුගිය 13 වැනිදා අවුරුදු නෑගම් ගොස් තිබුණා. නව ඩියුලක්ස් පෙන්ටලයිට් හයිජීන් ප්ලස් නිවස වන්න ගැනීමේ පාරම්පරික විශ්වාසය. එම ගමනට දිසා විනිසුරුවරයා තමන් සුරතලයට ඇතිකරන බලලෙකුද රැගෙන ගොස් ඇති අතර ඔවුන් එදින එම උපපොලිස් පරීක්ෂකවරයාගේ නිවසේ කාලය ගත කර තිබෙනවා. පසුදින යලි තම නිවසට පැමිණීමට සූදානම් වූ දිසා විනිසුරුවරයා තමන් රැගෙන ගිය බලලා සොයා ඇති නමුත් බලලා නිවසේ සිට නැහැ. පසුව සිය මස්තිනාවන උපපොලිස් පරීක්ෂකවරයා සමග බලලා සෙවීමට දිසා විනිසුරුවරයා පියවරගෙන තිබූ අතර එහිදී ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් අදාළ උපපොලිස් පරීක්ෂකවරයා විසින් දිසා විනිසුරුවරයාට පහර දී තිබෙනවා. ඒ පිළිබඳ දිසා විනිසුරුවරයා අක්මීමන පොලිසියට කළ පැමිණිල්ලකට අනුව අදාළ උපපොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අප මත මුදා හැර තිබුණා. මෙම සිද්ධියෙන් පසු දිසා විනිසුරුවරයාගේ බිරිඳ කම්පන තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බවටද වාර්තා වනවා. එමෙන්ම අතුරුදන්ව සිටි බලලාද පසුව දිසා විනිසුරුවරයාගේම වාහනයේ සිට හමු වී ඇති බවත් වාර්තා වුණා.